ස්ත්‍රී ස්වයං වින්දනය ගැන ඔබ නොදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වරදක්ද? ස්වයං වින්දනය ගැන විවෘතව කතා කරන්න ගොඩක් දෙනෙක් අකමැති. ගෙදර දොරේ වැඩ ළමයිගේ වැඩත් එක්ක මවකට ලිංගික තෘප්තියක් ලබන්න පහසුයි. නමුත් ඒ ගැන කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. මව්වරුන් වන ඔබට ලිංගික තෘප්තියක් ලබාගත හැකි ස්වයං වින්දන ක්‍රම කිහිපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. පළවෙනි කරුණ තමයි ස්ත්‍රී ස්වයං වින්දනයේට ඔබගේ ඇඟිලි තෙත් කරන්න ඕන. ස්වයං වින්දනයට පෙර ලිහිසි කිරීම හොඳ අදහසක් වෙනවා. නමුත් ඔබට සැබෑ ලිහිසි බවක් ලබා ගත නොහැකි නම් ඔබගේ ඇඟිල්ලේ කෙල තවරන්න ඕන. එය ඔබට මුඛ සංවාසයේ ලැබිය හැකි ආසන්නතම ලිංගික තෘප්තිය වෙනවා. තෙතමනය ඔබේ හර්මණිය ස්පර්ශ වන විට ඔබට වඩා තෙත් කිරීමට උත්තේජනයක් වෙනවා. ඔබේ ඇඟිලි තෙත් කර එය ඔබේ ලිංගික තෘප්තියේ ශක්තිය සම්පූර්ණ වෙනසක් ඇති කරනවාදයි ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. අපි කතා කරන දෙවෙනි ක්‍රමය තමයි ඉරියව්ව මාරු කරන්න. සම්පූර්ණයෙන් මුළු කාලයම ඔබ උඩුකුරුව වැතිරලා සිටින්න එපා. උඩුකුරුව වැතිරී සිට සොයන් විඳිනේ කිරීම ඔබට පහසු වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයෙන්ම සොයන් විඳිනේ කිරීම ඔබට කම්මැලි බවක් ඇති කරන්න පුළුවන්. ස්ථානය මාරු කිරීම හෝ නව ඉරියව් අත්හදා බැලීම ඇත්ත වශයෙන්ම ලිංගික තෘප්තිය ලැබීමේ වේගය වැඩි කරනවා. උදාහරණයක් ලෙස ඔබේ අද්දක සහ දණහිස මත සිටීම වෙනත් විදියකින් කිව්වොත් සුනක ශෛලිය හොඳ උත්තේජනයක් ලබා දෙන ඉරියව්වක් වෙනවා. අපි කතා කරන අවසාන කාරණය තමයි ස්නානය කරමින් සොයන් වින්දනයේ යෙදෙන්න කියලා. ඉතින් ඔබ මේ වන විටත් විවිධ ස්ථාන හා විවිධ ඉරියව් වලින් එය උත්සාහ කර තිබෙනවා නේද? කෙසේ වෙතත් ඔබේ ස්නානය කරන අතරතුර කරලා තියෙනවද? අද අපි කතා කරන්නේ ඒ සඳහා යොදාගත හැකි ෂවර් එකක් ගැන. ඔබ මේ සඳහා මුලින්ම උණුසුම් ජලය සකස් කරගන්න. ඉන් පසු ෂවර් එකේ හිස ගලවා එය ඔබගේ හැමනිය අසලින් තබන්න. ඔබේ හැමනියට ජල පහර වදින්න ඉඩ දෙන අතරතුර එය තෘප්තියෙන් ඔබ විඳින්න. මේ ක්‍රමයේදී ඔබ උච්චතම අවස්ථාවට ළඟාවන විට ෂවර් එකේ හිස සමීපයට ගෙන යාමට උත්සාහ කරන්න. ඔබට ලැබෙන ප්‍රතිඵල ඔබ පුදුම කරවාවි. මෙන්න මේ වගේ ඔබ නොදන්නා දේවල් බලන්න පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් අපි ඔබගෙන් ආරාධනා කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු ඔබට සුබ දවසක්.